හිතවත් පිට්ටුර. දවසින් දවස අපේ සමාජය මහා විනාශයක් කරා යනවා. අගාධයකට යනවා. කෙනෙකුට කියන්න පුළුවන් ලබ්බට හෙන ගැහුවම ලබ්බ හිටියේ පණුව මැරුණ නැද්ද කියලා අහන එක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මේ වෙනකොට අපේ සමාජය මේ විනාශයට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිතවල තියෙන ආධ්‍යාත්මික විනාශය. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධ ආගමේ ඉන්න බහුතරය භික්ෂුන් වහන්සේලා අද වෙනකොට අදහන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි දේශපාලුවෝ. ඔවුන් මේ වෙනකොට කොන්දේසි ගිරෙහිදව දේශපාලඥයන්ට කඩේ යනවා. සමහර හාමුදුරුවෝ මේ වෙනකොට දේශපාලඥයන්ට කොච්චර කඩේ ගිහින් තියනවද කියනවනම් ඔවුන් මේ වෙනකොට සමහර රෝහල්වල අධ්‍යක්ෂක මණ්ඩල පවා ඉඳ ගන්නවා. ඉතින් මිත්වරුනි, ජීවිතය ගැන කලකිරලා මහාන වෙනවා කියාගත් අද භික්ෂුන් වහන්සේලා තමන්ගේ පන්සල් බහුතරයක් බයිස්කෝප් මඩු, එහෙම නැත්නම් ගැරේජ්, එහෙම නැත්නම් බෝඩින් හවුස් කරගෙන තියෙනවා. ඉතින් මේක මහා කාලකන්ණි තත්ත්වයක්. ඒ කෙතෙවිතත් ඔබ දැක්ක පහුගිය දවස්වල කඹුරුගමුවේ වජිර කොන්දේසි විරහිතව රැදි නැතුව මහින්දට කඩේ ගියා. විශේෂයෙන්ම ඒ සඳහා ඔවුන් වජිර පැල්පිටත් ලලිත් විරුතුංගක් මුල් කරගෙන පාත්‍රයෙන් සල්ලි ගුතු කරන ඔබ දුටුවා. විශේෂයෙන්ම මේ හැට පැනලා හොට බෙමෑනිච්ච කඹුරු පිටියේ වජිරලා මේ විදිහට පාත්‍රයෙන් සල්ලි ගුතු කරා නම් කමක් නැහැ. මුකුත් නොතේරෙන අහිංසක සාමනීර හාමුදුරුත් මේ වැඩේට යොදා ගත්තා. මිත්‍රෝනි, වජිර පැල්පිටයි ලලිත් විරුතුංගටයි දඬුවම් කරේ පන්සල් වලට ගිහිල්ලා රෙදි සුදුරෙදි බෙදමින් දා නෙමෙයි, ඔවුන් බොහොම පැහැදිලිව මේ රටේ මහජනතාවගේ සල්ලි මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක වැඩවලට පාවිච්චි කිරීම නිසා. විතරක් නෙමෙයි, ඔවුන් පැහැදිලිව මහාධිකරණයේ ඉදිරියේ සාධාරණ සැකෙන් ඔබට වැරද ඔප්පු වෙලා තමයි අද දඬුවම් විඳින්නේ. කෙමතත් මේ වෙනකොට ඔවුන් අපපිට ඉන්න එළියේ මොකද අභියාජනාධිකරණය ඒ සඳහා අවසාන තීන්දුව ගන්න තේ. කෙසේ වෙතත් කඹුරුගමුවේ වජිරත් ඒ වගේම බන්දුල ගුණවර්ධන මුලින් කේකේ හිටියේ මේ ලලිත් පෙරතුංගටත් වජිර පැල්පිටටත් මෙච්චර ලොකු දඩය මුදලක් ගෙවන්න බැහැ. ඒකින්ද තමයි තමන් සල්ලි ගුතු කරන්නේ, ඒ පවුලය තමන්ට දැනුම් දුන්න කියලා එහෙම කරන්න කියලා. හැබැයි දැන් එළියට ආපු ලලිත් පෙරතුංගත් වජිර පැල්පිටත් කියන තමන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ කියන කාරණේ. මේ වෙනකොට කඹුරුගමුවේ වජිර කියනවා හරි අපි සල්ලි යොදාගෙන මිනිස්සුන්ට ගෙවල් හදනවා කියලා. මිත්තුරුනි, හැබැයි කඹුරුගමුවේ වජිර සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරනවා කඹුරුගමුවේ වජිරටත් මේ රටේ ප්‍රසිද්ධ හාමුදුරන්ට වගේම ගැහණු කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මැරිච්ච හමුදා සබල්ලුන්ගේ ගැහණු කීප දෙනෙක් එක්ක මේ හාමුදුරන්ට පළහිලව්වක් තියෙනවා. ඒ නිසා මේ ගැහණු කීප දෙනාට මේ පිණ්ඩපාත සල්ලි වලින් ගෙවල් හදන්න යනවා කියන කාරණේ. මිත්තුරුනි, අපි මීට පෙර එලි කරා සමහර පන්සල් වල හාමුදුරුන්ට පර්මනන්ට් සල්ලි ගෙවලා ගණිකාවතියන් ඉන්න කතන්දර. ඉතින් මිත්තුරුනි, කඹුරුගමුවේ වජිරලා පාත්‍රයෙන් ගුතු කරපු සල්ලි වලින් තමන්ගේ හොරාඹුවන්ට ගෙවන් හදන්න යාම සම්බන්ධයෙන් අපේ දැඩි අප්‍රසාදය පළ කරන ගමන් මෙවැනි දේශපාලනඥයන්ට කඩේ යන තක්කඩි භික්ෂුන් වහන්සේලාට කුණු කූඩේ උරුම කිරීම හැර වෙන කල හැකි දෙයක් නැති බව නැවත වතාවක් අවධාරණය කරමින් අපි සියලුම දෙනා හෙට දිනේ සිටවත් පාරදෘශ්‍ය සමාජය බිහි කර ගැනීමට සැබෑ නායකත්වයක් වඩා ගොඩ නැගෙමු. මිත්‍රෝනි, අරගලෙන් ප්‍රොජෙක්ට් ගැන නමුත් ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.